තින් අංකය ගැන එකවරම රජෙන් නිකුත් කළ විශේෂ නිවේදනය ගැනයි දැන් අපි කියන්න යන්නේ. බදු අංකයක් හේවත් තින් අංකයක් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීම හරහා 18ට වැඩි සෑම පුද්ගලයෙකුම ආදායම් බදු ගෙවිය යුතු බව අදහස් නොවන බව මුදල් අමාත්‍යාංශය උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා. දහා අටට වැඩි අයකු ආදායම් බදු ගෙවිය යුත්තේ කුබවට පත්වන්නේ ඔහු වාර්ෂිකව රුපියල් ලක්ෂ 12කට වැඩි ආදායමක් ලබන්නේ නම් පමණක් බවයි එහි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් පෙබරවාරි පළමු වනදා සිට දහා අටට වැඩි සෑම පුද්ගලයෙකුම ජංගම ගිණුමක් විවෘත කිරීමේදී ගොඩනැගිලි සැලසුම් අනුමැතිය ඉල්ලා සිටින අවස්ථාවකදී මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමේදී සහ බලපත්‍රයක් අලුත් කිරීමේදී වගේම ඉඩම් අයිතිය ලියාපදිංචි කිරීමේදී බදු අංකයේවත් ටින් අංකය අනිවාර්යයෙන්ම ඉදිරිපත් කිරීම කරන්න වෙනවා කියලයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ. හොඳයි, ඉතින් මේ කියන විදිහට ටින් අංකයක් ලබා ගත්තා කියලා ඔයාලා මාසයකට ලක්ෂයකට වැඩිය උපයන් නැත්තම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ටින් අංකයක් ගත්තට ඔයාලට බදු ගෙවන්න වෙන්නේ මාසිකව රුපියල් ලක්ෂයට වඩා හොයනවා නම්, එහෙමත් නැත්නම් වාර්ෂිකව රුපියල් ලක්ෂ 12ට වඩා හොයනවා නම් තමයි. හොඳයි, ඉතින් මේ විදිහට ටින් අංකයක් ලබා ගැනීම තදින්ම අනිවාර්ය කිරීම ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න අපිට කරන්නත් එපා. ස්තුතියි.